මැලේ ජාතික කීප දෙනෙක්කින්න ප්‍රවීණ සාහිත්‍ය දර අපි හිනස්සන එඩ්ව චන්සිරි මහත්මයා ඉන්නවා. එතුමාගේ නූතන පොත එනවා ඉස්සරහට. මේ ඔක්කොම ඉස්සෙල්ලම තොරතුරු කියන්නේ මට රෝත්‍යවලට ප්‍රචාරය ලබා දෙනවා මගේ හැම එකින්ම. ඒකයි මේගොල්ලන්ගේ මුලගිය අලගිය ඔක්කොම දැන් මම දන්නවා. ඒ කලාකරුවෝ ඔක්කොම මම ආශ්‍රය කරලා තියෙනවා. සුමිත් කොටිතුවක්කට මතක ඇති මම මට තිබුණේ විශේෂාංග ලියන්න ලංකාදීපේ වනිතායක තරුණියගේ ඔක්කොම ලියන්නේ කලාව ගැන. ඩැම්ෆෝන් ගායිකාව ලක්ෂී බායිගේ ඉඳන් ඔක්කොම මට භාරව තිබුණා. එල්මෝ මුණ්ඩක් මහත්මයා මට තමයි භාර දෙන්න ඕනම කලාකාරයෙක් ගැන ලියන්න. ඒක ඔසෙකෙත් ඒ වගේ තමයි සුමන සපර මහතු. ඉතින් ගුවන්විදුලි ආන් පස්සේ මම යන්න හදනවා සංගීතංශයට. මගේ ඇඟේ තියෙන සංගීතයනේ. නමුත් ජනදාස පීරිස් මහත්මයා ප්‍රවෘත්ති සංස්කාරක. එතුමා කියනවා නෑ ප්‍රවෘත්ති අංශයේ ඉන්න. මං කියනවා නෑ මට ඔය නෑ සංගීතංශය යන්න කියලා. අනේ සම්මත පුදුම වුණා ඔයා. හරේ විශේෂාංග කරේ තනිකර වර්ණම නල්ලිලියෝ සැඟවිලා දින අයව අවුස්සලා ගත්තා. ටයිම්ස් එකේ ලංකාදීපේ ගුවන්විදුලිය වෙලා මේ මිනිහා කොහොමද ප්‍රවෘත්ති ලියන්නේ කියලා. මොකද ලංකාදීප වැවුවට පස්සේ මාත් ගුවන්විදුලියේ ප්‍රවෘත්තිංශයට ආවනේ. ඒ කාලේ පුදුම විදියට ඔයා නිවුස් එකට ඒ වුණාට කරගෙන ගියා. ඉතින් මේ ජනතා පීස් මහත්මයා කිව්වා මේ විශේෂාංග ලියනවා වගේ අමාරු නැහැ කිව්වා නිවුස්. මේ එක පැරයකින් දෙන්න පුළුවන් කිව්වා තනිකරම. මේ සිරස්තලයක් හෙඩ්ලයින් එකක් හදන්න පුළුවන් කිව්වා පොඩි වාක්‍ය තුන හතරකින්. ඒකින්ද යන්න එපා කිව්වා සංගීතංශයට. ඉතින් මං හොරෙන් ගිහිල්ලා ඩයරෙක්ටර් රන්දුන්ගත් එක්ක සාකච්ඡා කරනවා. එතකොට තමයි එයා තමයි සංගීත පාලක. කොහොමද මං එන්නේ සංගීතංශයට මේ ප්‍රවෘත්ති අංශය දාලා කියලා. මම ඉන්ටර්වියු කළා. දැන් මේ වීරන් මහත්තයා මේ ප්‍රවෘත්ති අංශයට. මගේ ඇඟේ තියෙන්නේ සංගීතය. ඉතින් මේ මට යන්න දැන් ඩිප්ලෝමා එකක් නැහැ. සංගීත අංශයට යන්න අඩුම ගානේ සංගීත ඩිප්ලෝමාවක් තියෙනවා. මට තියෙන උසස් පෙළ සංගීත විතරයි. ඉතින් ඒ සිහිනේ බොඳ වුණා. දැන් අද නම් SSC නැති වුණු සංගීත අංශය. රොම්බ්ලස්ත සිල්වා මම දන්නේ SSC තියෙනවද කියලා ජ්‍යෙෂ්ඨ සංවිධායකවරයෙක් වෙලා හිටියා. මේ සංගීතංශය. ඔය ඇයි නාවේ මාස වේලා. ඉතින් මේ අද ඉතින් ප්‍රමිතියක් නැහැනේ. කර්මිට එතකොට චයාමන් හඩ්සන්. දැනුත් චයාමන් හඩ්සන්. මම අද කිව්වා කියලා හිතාගන්න මොන ආණ්ඩුව ආවත් තව අවුරුදු 3-4කින් ඒ චයාමන් හඩ්සන්. දැන් අවුරුදු 82යි වයස. මම දැකලා නැහැ එච්චර අති දක්ෂ මාධ්‍යවේදිය. වාචාලකම කුපාටිකම වනචරකම ඔක්කොම තියෙනවා. මොකද දේශපාලනේ. ඡන්දයෙන් ආපු දේශපාලනේ. දැන් මගේ ඔය ලිස්ට් එකෙන් ආපු එක්කෙනෙක් නෙමෙයි. නාරේ පිටපැත්තේ ඡන්දි ඉල්ලලා 88-89 මේ ආවා මේ වැඩිම මනාපාරක ජනාධිපති වර්ණෝනේ. ජනාධිපතිකමට තිල්ලනවා. ඉතින් මගේ මේ හැකියාව දැනගෙන හඩ්සන් මේ කිව්වා රවීන්ද්‍ර ගුණසේකර මගේ දේශපාලන රැසීමක් තියෙනවා එන්නක සභිනාවක් තරම් කියලා. මං කිව්වා අනේ සර් මම නම් මේ ජීවිතේට ජඟ දෙන්නෙත් නැහැ. මං එන්නෙත් නැහැ කිව්වා. ආ එහෙමද තාපාරක් හිතන්නකො. මං කිව්වා හිතලා වැඩක් නැහැ හිතන්න බෑ කියලා. ඉතින් එයාට යන කඩේ යන පිරිසක් හිටියා. ඔය ඩී අබේ රත්න කියලා හිටියේ වාදක මණ්ඩලෙ. උන්ට මේ නිකන් රබිනානේ මේ උච්ච සා කොමල සා මොකුත් ඒව දන්නෙත් නැහැ. වාදක මණ්ඩලේ නායකයා. ඉතින් එහෙම තනතුරු මේ දෙනවා. ඉදත් එහෙමයි ගුවන් විදුලියේ. අදත් එහෙමයි. හෙටත් එහෙමයි. ඒක විනාශ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි මේ ගුවන් විදුලියේ එක පැත්තකින් පිරිහෙන්නේ. සුදුසාර සුදුසු තැන ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැති නිසා ගොඩක් අය දාලා යනවා ගුවන් විදුලිය. අපි ආදර නිසා හිටියා ගුවන් විදුලිය. මම 92 අවුරුද්දේ සරලගී ශිල්පී පරිශ්‍රයේ සමත් වුණා. B ග්‍රේඩ් එක හම්බුණා.
අද වෙනකන් කිසිම සරල කිවිසනා කතා කරලා නැහැ. ඇතුලේ ඉන්න මට ඔහොම නම් පිට ඉන්න මිනිස්සුන්ට කොහොම සලකයි? අර කුබුතල් මාළු මොනවද මේ? ගෑනු එහෙම ගිහින් දුන්නාම ඔන්න මේ සරල කී සින්දු කියන්න බැරි වුණට අන්න මේ සරල කී වැඩසටහන පැය භාගෙ. ඒකන සින්දුවකුත් තියෙනවා හේම් රාජා කියන බොහොම අපූර්ව ගීතයක්. මට මේ දැන් මතක් වුණේ මේ ඒකේ ගියක් ගානේ වැඩ පෙළ කර ඉඳලා කාටද පළක් වුණේ මේ ගුවන් විදුලියේ ගිහිල්ලා නමක් හදා ගන්න ඕනේ පන්දම නැතුව යන්න ඕනේ. කියන්නේ එදත් පන්දම තිබ්බා 55යි. දොස්තර චිත්පටි තමයි මේක තියෙන්නේ. අදත් පන්දම තියෙනවානේ. ඉතින් මේ මම ඊළඟට එනවා පොඩ්ඩක් මේ මාතෘකාවෙන් පිටත් වයින්වා පොඩ්ඩක්.